හෙට උසාවි ගියා මොනවද කියන්න හිතාගෙන ඉන්නේ? කියන්න හිතපු දේවල්ම තමයි. ගෙදරදි විසඳ ගන්න පුළුවන් ප්‍රශ්නයක් උසාවියට අරන් ගිය ඔයා. ප්‍රශ්න විසඳ ගන්න තියා ඒ ගැන කතා කරන්න ඔතුව ආවද විජි? වැරද්දක් වුණා තමයි. ඒත් මේක ඉච්චර දුර දිග අරන් යන්න ඕනේ නැහැ. මටත් ඕනේ නැහැ මේක දුර දිග අරන් යන්න. ඒත් දැන් ඒ අරෙන්න වෙන කරන්න දෙයක්වත් නැහැ. ඒ කියන්නේ විසඳුමක් ඇත්තෙම නැද්ද? මේවා විසඳ ගන්න හිතුවොත් මට තව පිස්සු හැදේ. එකෙනු අරුණ ඩිවෝස් එක. මට ඕනේ මගේ ජීවිතේ. මෙච්චර කාලයක් මට හිතන්න බැරිුණු ජීවිතය ගැන තමයි. ඒත් මගේ නැති වුණු අම්මා හැමතිස්සෙම මට බල කරනවා ජීවිතය ගැන හිතන්න. අනිත් හැම දෙයක් ගැනම හිතන්න. පහුවෙලා හරි ඒ වැරද්ද තේරුම් ගත්ත නම් ඒක හොඳයි. මොකද මට වෙච්ච දේ තවත් ගෑණියෙකුට වෙන්න දෙන්න එපා විජිත්. මං වටා සාධාරණ කරන්න නෑ නා. තවත් මේ ගැන කතා කරන එකේ තේරුමක් නෑ විජිත්. හෙට උසාවියේදී මේක ඉවරයක් කරගමු. ඒකද ඔයාගේ අන්තිම තීරණය? ආච්චි ගහවට ගිහිල්ලා ඉන්න හොඳ ළමයා වගේ. නෑ මට යන්න බෑ. ඔයා තාත්තිත් එක්ක තරහ වෙනවා නම් මාත් එක්ක තරහ වෙන්න. මම යන තාත්තිත් එක්ක නිව්යෝ. ඔයා මගේ මැණික් කැටේනේ පැටියෝ. එහෙනම් ලන්නුවෙන් නැතුව ගෙදරට වෙලා ඉන්න. ඇත්තටම කසාද බඳින්න හිතාගෙන ඉඳගෙන බොරුවට කසාද බඳින්න බෑනේ තාත්තේ. බොරුවට බඳින්න බෑ ඉඳගෙන. හැබැයි බැන්දලා පස්සේ බොරුවට ජීවත් වෙන්න පුළුවන්. මට එහෙම බොරු කිරීමේ අදහසක් නැහැ. බඳින්න කලින් හැම පිරිමේක්ම හිතන්නේ ඔහොම තමයි ඉඳගෙන. තාත්තත් ඉස්සර එහෙමද හිතුවේ? හැම පිරිමේක්ම කියලා කිව්වේ ඒකනේ. මට තවත් දෙස්මන් කෙනෙක් වෙන්න ඕනේ නැහැ. මං ගියපු පාරේ රයන් යනවට මම කැමති නැහැ ඉඳගෙන. දැන් මට මොනවද කරන්න කියන්නේ? කවීෂව බඳින්න හරියටම තීරණය කළා නම් ඉඳගෙන දැන්දල ජීවත් වෙන විදිය ගැනත් හරි තීරණයකට එන්න ඕනේ. මේක සෙල්ලමක් නෙමෙයි රයන්. ඒක මං දන්නවා. මං එන්න කිව්වේ රයන් කැමති නම් මං කැමති මගේ කම්පැනි එක රයන්ට පවරන්න. මං ඔවට කැමති නෑ කියලා කියන්න හදන ඉඳගෙන පුරවාඩම් බල්කම් පැත්තකට දාලා මිනිහෙක් විදිහට ඇත්තට මුණ දෙන්න පටන් ගන්නවා. මං කියපු යෝජනාවට කැමති නම්
ඉක්මනට මට උත්තරයක් දෙනවා ඉඳගෙන. තාතේ ඒ වගේම ඔයා කවිෂව කසාද බඳිනවනම් ඒක ඔයා කැමති දවසක කැමති දැනක ලෑස්ති කරලා මට කියන්න ඉඳගෙන. ඒකට යන සල්ලි වියදම් ඔක්කොම මම බලා ගන්නවා. තාතේ තාතේ මම කැමති අලුත් ගෙදර මගේ වෙඩින් එක ගන්න. මොකද මායි කවිෂයි හම්බුනේ අලුත් ගෙදර දෙනේ. මේ ආදරේ පටන් ගත්තෙත් අලුත් ගෙදර දෙනේ. ඒක ඔයාගේ කැමැත්තක් ඉඳගෙන. අලුත් ගෙදර වහලේ යටට